Hello, my name is Harsha, I'm the CEO of AMC Global. I'm occupational list education summit ඒකනේ එන ස්ටඩන්ස් ලට අපි කිම ඔස්ට්‍රලයා යන ඒවා හරි අපි කිම වෙන රටකට යා ඒ ගොඩක් ඒගොල්ල ඔස්ට්‍රලයා ෆෝකස් කරේ හැබැයි අර USA වලිනුත් කැනඩා UK වගේත් කතා කර තව යුරෝපියන් මේ යුනිවර්සිටි මං හිතන්නේ ස්වීඩන් යුනිවර්සිටි එකකුත් කතා කරා ගොඩක් කතා කරේ ගැන ඒගොල්ලෝ කියන්නේ ස්ටඩන්ස් ලට එන ඉන්ටර්නැෂනල් ස්ටඩන්ස් ලට ඒගොල්ලන්ගේ කම්පිටිෂන් එක වැඩි කරගන්න කියලා. එහෙම නැතුව අපි දන්න දැන් ඔස්ට්‍රේලියා මෙල්බර්න් වල දැන් සමහරවල් මහනවා අපි පර්ත් ගියොත් අපිට හොඳයිද බ්‍රිස්බෙන් ගියොත් අපිට හොඳයිද කියලා. ඒක නෙමෙයි ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ ඒ කියන්නේ තියෙන කම්පිටිෂන් එකත් එක්ක ඒ කියන්නේ තමන්ගේ එඩියුකේෂන් ක්වොලිෆිකේෂන් වලින් කොහොමද ඒ කියන්නේ කම්පිටිටිව්නස් එක වැඩි කරගන්නේ අනිත් කැන්ඩිඩේට් එක්ක. දැන් අපි හිතමු ශ්‍රී ලංකන් ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා නම් ශ්‍රී ලංකන් ස්ටුඩන්ට් කොහොමද කම්පිටිටිව්නස් එක වැඩි කරන්නේ අනිත් වියට්නාම් ස්ටුඩන්ට්. එතකොට දැන් ඒක අපි දැකලා තියෙනවා. අපි ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න එක්ස්පර්ට් ලගෙන් කතා කරපුවම මං කියන්නේ මේ රික්‍රූට්මන්ට් ඔය ජොබ්ස් ඒ ප්‍රොෆෙෂනල් මේ කතා කරපුවම ඒගොල්ලොත් කියන්නේ ඒ කම්පිටිෂන් එක වැඩි කරගන්න. ඒ කම්පිටිෂන් එක වැඩි නොකර ගත්තයි කියලා ජොබ්ස් වලදී ඒ කියන්නේ හම්බ වෙන එකේ අඩුවක් තියෙනවා. මොකද ගොඩක් වෙලාවට එහෙම නැත්තම් සමහර ළමයි කරනවා ස්ටඩි කරනකොට පාර්ට් ටයිම් මේ ෆීල්ඩ් එකේ වර්ක් කරනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මොන එක්ස්පීරියන්ස් එක හරි ඒ තමන්ට තියෙන වීසා රික්වයර්මන්ට් වල තියෙන වර්ක් එක්ස්පීරියන්ස් අරගෙන අපි හිතමු කෙනෙක් අකවුන්ටින් ඇන්ඩ් ස්ටැටිස්ටික්ස් කරනවා නම් වොලන්ටරි හරි කමන්නේ වර්ක් ප්ලේස් එක වැඩ කරන්න අඩුම් ගානේ ෆෝකාස්ටිං ගැනවත් ඉගෙන ගන්න. එහෙම කරලා දැන් එයාට ඒ කරිය එක හදාගෙන එහෙම කරලා එතනත් එක්ක කරන අතරේ එයාට පුළුවන් අපි හිතන්න බිස්නස් ඇනලිටික්ස් වලට තියෙන ඒවා ඇකවුන්ටිං වලට තියෙන ඒවා ඒ වගේ මයික්‍රෝ ක්‍රෙඩෙන්ෂල් ප්‍රෝග්‍රෑම්ස් කරන්න පුළුවන්. ඒතොර ඒවා දාන්න පුළුවන් CV එක එයා වොලන්ටරි කරලා තියෙනවා නම් ඒවා දාන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ ලින්ක්ඩ්ඉන් එකේ දාන්න පුළුවන් ඒ හරියට ඉන්ටර්න්ෂිප් හරි වොලන්ටරි වර්ක් කරා නම් ගොඩක් කරලා හොඳයි. වොලන්ටරි වර්ක් කරනකොට ඒ වැඩ කරන එම්ප්ලෝයිගෙන් ඉල්ලගන්න රෙෆරන්ස් ලෙටර් එකක් මම මේ ටික මේ කරා ඒක හරියට ජොබ් ඩිස්ක්‍රිප්ෂන් දාලා මොකද නැත්නම් CV එකක් දාලා ලින්ක්ඩ්ඉන් එකක් දාලා ඔයා කවදා හරි දවසක වෙන ජොබ් එකකට ගියාම ඔයාලට රෙෆරන්ස් වල ප්‍රශ්නයක් આવවත් අරය දුන්නේ නැත්නම් මොකක් හරි රීසන් එකක් කළා ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒකෙන් දා හරියට වොලන්ටරි වර්ක් එක්ස්පීරියන්ස් දාන්න. මොකද ඒ CV එකේ හරියට ඇඩ් කරගන්න කියන එක කියන්නේ දැන් ගොඩක් වෙලාවට අපි දන්නවා ස්ටුඩන්ට් වීසා රිනිව් කරනකොට හරි ඉමිග්‍රේෂන් එකේ අපි හිතමු මේ ස්ටුඩන්ට් වීසා එකක් දානකොට ඉමිග්‍රේෂන් එක ගොඩක් වෙලාවට කියනවා CV එකත් ඇටච් කරනවා. එතකොට දැන් ලින්ක්ඩ්ඉන් එකේ එකක් තිබිලා CV එකේ තව එකක් තිබ්බොත් එහෙම ඇප්ලිකේෂන් තව එකක් තිබ්බොත් එතන ප්‍රශ්නයකයි. ඒකෙන්ද හරියට ඒ ටික කරගන්න අර මයික්‍රෝ ක්‍රෙඩෙන්ෂල් වැඩි කරගන්න ඒක මාකට් එකේ තියෙන දැන් ගොඩක් වෙලාවට අපි කියන ඩිග්‍රී එක අද පටන් අරගෙන කරන එක නෙමෙයි තව අවුරුද්දයක් ගොඩක් වෙලාවට බලන්න ලාස්ට් 6 මන්ත්ස් වලදී කොහොමද මයික්‍රෝ ක්‍රෙඩෙන්ෂල් ප්‍රෝග්‍රෑම්ස් වැඩි කරගන්නේ අලුතෙන් දේවල් ඇඩ් කරගන්නේ තමන්ගේ CV එකටයි වර්ක් එක්ස්පීරියන්ස් වලට මේව කරගන්නේ කොහොමද කියලා. Thank you.